ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ එතකොට අක්මාවට මේදාම්ල සහිත මේ ට්‍රයිග්ලිසරයිඩ් යනවාද? ඔව්. ගියාම අක්මාව තීරණය කරනවා. ඒකෙන් කොච්චර ප්‍රමාණයක් යවනවාද? කොච්චර ප්‍රමාණයක් කියන්නේ? ගබඩා කර ගන්නවාද කියලා. ඒකෙන් නම් නරක කුත් වෙනවා. මොකද්ද වෙන නරක? නරක තමයි වැඩිපුර මේදය ට්‍රයිග්ලිසරයිඩ් ආපුවාම අක්මා සෛලයේ මොකද කරන්නේ? අක්මා සෛලයේ කල්පනා කරනවා මේක ඇතුලේ තියෙන අක්මා සෛලයේ සෛලයේ අඳින්න මේක ඇස්සේ මේක ඇතුලේ තියෙන අක්මා සෛල කෝටි ගණනක් තියෙනවානේ මේ අක්මා සෛලය කල්පනා කරනවා මේ මේකේ මොනවා කරන්න ඕනිද කියන්නේ වැඩිපුර යවන්න බෑ ගියොත් ඇඟට හොඳ නෑ ඒකින්ද මේකෙන් ටිකක් රඳව ගන්නවා කියලා ඔන්න ඔය වගේ ඕම හොම වෙලා මේක කෙලවරක් නැතුව මේ තෙල් සහිත ආහාර කනවානේ ඔන්න ඔහොම මේ මාර්ගෙලිය වෙන්නේ බලන්න මේ ඔන්න බලන්න හරි අන්තිමට අක්මා සෛලයේ වැඩ 500ක් විතර තියෙනවා කරන්න එකක්වත් කරගන්න බැරුව යනවා ඇයි මේ මොනවද ජරාවක් ගෙනල්ලා හැමදාම මේක ගොඩ ගහනවා පැහැදිලිද එහෙම ගොඩාක් ගොඩ ගැහුවට පස්සේ අක්මාව ස්කෑන් කරලා බලපුවාම එනවා මෙන්න මෙහෙම report එකක් Fatty liver grade 1 කියලා. දැන් මෙතන ඉන්න ළමයි ස්කෑන් කළොත් මේ ළමයින්ගෙන් 150කට ඕක තියෙනවා. ඇඟ මහතද ඇඟ කෙට්ටුද ඒව එකක්වත් අදාළ නැහැ. දැන් අපි හිතා ඉන්නේ කෙට්ටු වෙන නැහැ එහෙම නැහැ. එහෙම අදාළ නැහැ. 150කේ තියෙනවා. මුකුත්ම නොකර ඒ කන විදිහටම කමින් සාමාන්‍ය ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා තව අවුරුද්දකින් විතර වගේ බලනකොට තව දියුණු වෙලා fatty liver grade 2 රෝග ලක්ෂණයක් දැනෙනවද නෑ කිසිම රෝග ලක්ෂණයක් නෑ එතකොට අපි ස්කෑන් කළේ ඇයි ඕක හම්බ වෙන්නේ බොහෝ විට මෙහෙමයි ඔය මොකක් හරි ඉන්ෂුරන්ස් එකකට හෝ එහෙම නැත්නම් වෙන ලෙඩකට හෝ බඩේ කැක්කුමක් වෙන මොකක් හරි එකක් හැදිච්ච වෙලාවක ස්කෑන් කරද්දී තමයි අහුවෙන්නේ. එහෙම අහුනොත් මිසක් ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ෆැටි ලිවර් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. හැබැයි ග්‍රේඩ් 3 වලට එනකොට පොඩි පොඩි අපහසුතා ටිකක් පෙන්වනවා. ග්‍රේඩ් 3. හරිද? තුනේ පන්තියට ගිය කවුද අක්මාව මොනවද දැන් ගබඩා කියලා තියෙන අක්මාවේ හැම සෛලයකම වගේ මොනවද fat triglyceride ඊට පස්සේ මෙතනින් එහාට ග්‍රේඩ් කරන්නේ නැ වෙන තැනකට දාන්නේ මොකක් කියලාද කියන්නේ නන් ඇල්කොහොලික් සිරෝසිස් අක්මාව අක්මාවේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ කරන්නේ නැහැ සෛල මැරිලා සෛල මැරිලා යනවා ඒ අරවා ගබඩා වෙලා සෛල මැරිලා යනවා දැන් මිනිස්සු දන්නේ නැති ලොකු අවුලක් තියෙනවා හරිද ඒ තමයි නන් ඇල්කොහොලික් සිරෝසිස් ඇල්කොහොලික් සිරෝසිස් කියලා දෙකක් තියෙනවා. සිරෝසිස් කියපු ගමන් ළමයි හිතන්නේ මොකක් කියලාද? ළමයි නෙමෙයි මුළු මිනිස් වර්ගයාම හිතන්නේ මොකක් කියලාද? ඇල්කොහොලික් කියලා. ඒ වුණාට සිරෝසිස් රෝගීන් 100ක් අරන් බැලුවොත් ඒ සිරෝසිස් රෝගීන්ගෙන් 70ක් නන් ඇල්කොහොලික් 30ක් විතර වගේ තමයි ඇල්කොහොලික් සිරෝසිස් ඇයි ඉන්නේ.
ඇත්තටම ඕක මම දැනගත්තේ පොතකින් මුකුත් බලලා නෙමෙයි. කොවිඩ් කාලේ අර අපි කරානේ ප්‍රෝග්‍රෑම් එකක් ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා. ඒක කරනකොට දැන් මාත් එක්ක හැමදාම අපි මේ පද්ධතියට අදාළ ડોක්ටර් කෙනෙක් විශේෂඥෙක් ගන්නවානේ. ඒ විශේෂඥ වෛද්‍යවරයා තමයි ලිඩ ටික පැහැදිලි කරන්නේ. මම තමයි ව්‍යුහය පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ එයා තමයි ඒ ටික දත්ත ගෙනහලා පෙන්වුවේ ලං. එයා අක්මාව පිළිබඳ අපි කියන්නේ හෙපටොලොජිස්ට් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක්. ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් ගොඩක් කරලා තියෙනවා. හරි. එතකොට එයා තමයි අර ලොකු වார்த்தාව, ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ තියෙනනේ වැඩ වார்த்தා ගෙනහලා පෙන්වනවා අවුරුදු 10ක ඒවා 170ක් නන් ඇල්කොහොලික් සිරෝසිස් ටෝටල් ඩෙඩ් වලින්. කියන්නේ සිරෝසිස් වලින් මැරිචිය ගත්තොත් 170ක් නන් ඇල්කොහොලික් සිරෝසිස්. ඒතර මේ මිනිස්සු දන්නේ නැහැ ඒක. හරි. මාර්සීන්නේ. ඉතා ප්‍රසිද්ධ හාමුදුරුව කෙනෙක් අපවත් වෙලා තිනවා නන් ඇල්කොහොලික් සිරෝසිස්. නන් ඇල්කොහොලික් කියන්නේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ සිරෝසිස් කියලානේ කියන්නේ. එතකොට මිනිසු කියනවා ඕකා ඔය ඕම හිටියට රෑට රෑට බොනව ඇති හොරෙන් නැත්තම් සිරෝසිස් හැදෙයිය. මැරිලත් බැනුම් අහන්න. ඇයි කියන්නේ හාමුදුරුවන්ට වැඩිපුර නන් ඇල්කොහොලික් සිරෝසිස් එන්නේ? එක ශරීරයේ වෙහෙසීම අඩුයි, දෙක අපි දානේ දෙනකොට තියෙන හොඳම පොල් කිරි තමයි දාලා දෙන්නේ. පොල් කිරි නාවල හැම තමයි දෙන්නේ. පව් ඉතින්. අර ටික ඔක්කොම ගිහින් තැම්පත් වෙනවා. දායකය හොඳයි නම් ටික කාලයක් වෙනකොට හාමුදුරුවෝ මැරෙනවා නන් ඇල්කොහොලික් සිරෝසිස් එකෙන්. මාරසීන්නේ. දැන් මේකට මොකද්ද කරන්නේ? ඔව් එක සැරයක් මම බලනකොට ඒක මේ ඔබ බලන්න ගිහින් නේ මොකක් හරි ඉන්ෂුරන්ස් එකක මොකක් හරි බලනකොට ෆැටි ලිවර් ග්‍රේඩ් 2 අයියෙන් කියනවා ડોක්ටර්. හරි. මොකද කරන්න පුළුවන්? ඔව්. ග්‍රේඩ් 2 නම් උදේට පෑයයි, හවසට පෑයයි, පෑය දෙකක් දවසට ඇවිදින්න ඕනි දුවන්න බෑ. දිව්වොත් වැඩේ කෙරෙන්නේ නැහැ. ඔව් ඇවිදින්න විතරයි. දිව්වොත් එතකොට වෙන්නේ සංචිත ග්ලයිකෝජන් තමයි යන්නේ එතකොට දුවන්න ගත්තොත්. يعني වේගය වැඩි කළොත්. සාමාන්‍ය වේගෙන් ඇවිදිනකොට තමයි මොනවා වෙන්නේද? ෆැට් ටික බිඳ හෙලන්නේ. ගොඩක් හැට දුවන්න වුණාම එන ලොකු ශක්තියක් ඕනෙන්නේ. අර සමහර මේ ලයිව් වෙනවා මේ එන්ජින් තියෙන්නේ ඔය මේ ජෙනරේටර් ඒවා තියෙනවා පෙට්‍රල් වලින් ස්ටාර්ට් කරලා ඊට පස්සේ භූමි තෙල් වලින් දුවනවා. ඒ වගේ අර වේගේ වැඩි කරනකොට මොකක් වෙනවද? ග්ලයිකෝජන් වලින් ගන්න. සාමාන්‍ය වේගකින් ඒකාකාරව යනකොට තමයි ෆැට් වලින් ගන්න. ඒක දන්නේ නැහැනේ මිනිස්සු. සස දුවලා හරියන්නේ නැහැ. ජිම් එකට ගිහිල්ලා එක්සර්සයිස් කරලා හරියන්නේත් නැහැ. ඇවිදින්නමයි ඕනේ. හැබැයි ඇවිදින පැයේ මැද නතර කරන්න බෑ. හේතුව ඇවිදින්න ගත්තාම මුලින් ග්ලයිකෝජන් වලින් යන්නේ. මැද හරියේදී තමයි මොනවා වෙන්නේද? ෆැට් වලින් යන්නේ නවත්ත ඇවිදිනවා කියන්නේ ග්ලයිකෝජන් ටිකයි යන්නේ අපරාධේ වැඩන්නේ ෆැට් ටික අරන් ගෙදර එනවා. පැයක් මොනවා කරන්න ඕනේද? නොකඩවා ඇවිදින්න ඕනේ. උදේ පැය හවස පැය. මාස කීයද ප්‍රෝග්‍රෑම් එක? මාස 6යි. හරි. ඊට පස්සේ සතියකට එක දවසක්. සතියකට එක දවසක් යකිනාරං කොළ කැඳ බොන්න ඕනේ උදේ. යකින ආරංකෝල ඕක තමයි එකම මොකද්ද ට්‍රීට්මන්ට් එක. දැන් ඕකට බටහිර වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නැද්ද? නැහැ. බෙහෙත් නැහැ. බෙහෙත් මොනවා හරි දුන්නොත් G2 එක G3 වෙනවා. ඒ කියන්නේ බෙහෙතුත් යන්නේ කොහාටද? අක්මාවටනේ. මල ලෙඩක් වෙනවා ඊට පස්සේ. පැහැදිලිද? හරියටම මාස 6ක් කළා ආපහු ස්කෑන් කරපුවාම එනවා මොකක්ද liver normal shape and normal size කියලා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මාරයි ඉතින් ඒක. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ අපි මේ පැවැත්ම හොඳ නැති වෙලා තමයි මොනවා වෙන්නේද? ලෙඩ හැදෙන්නේ. පැවැත්ම හොඳයි නම් මොකද වෙන්නේ? ලෙඩ නැහැ.
හැබැයි ඉතින් ඔක දන්නේ නැතුව හිටියොත් අතෙන්ට ගිහින් තමයි නතර වෙන්නේ. මොකද්ද? නන් ඇල්කොහොලික් සිරෝසිස් වල නතර වෙන්නේ. ඊට පස්සේ කුණු කතා ටිකක් අහගන්න ඕනි. හරි. හරි. මගේ නම කාවින්දයා සංදීපනේ. මගේ පාසල තමයි හරිස්සන ජාතික පාසල මේගම. මගේ හදවතින්ම කියනවා නම් තිස්සසේ කියන්නේ ඇත්තම මාරම චරිතයක්. තිස්ස ගැන කිව්වොත් මෙච්චර කාලයකට මට හම්බෙලා තියෙන නිහතමානීම ගුරුවරයා තිස්ස කිව්වොත් මම නිවැරදි. සිලබස් එක විතරක් උගන්වන ගුරුවරු අතරේ තිස්ස අපිට ගන්නේ ජීවිතේ. මම හිතන්නේ මට මෙඩිකල් කෝලෙජ් යන්න හිණයක් හැදුනේ තිස්සගේ ක්ලාස් ආවට පස්සේ. ඒ තරම් දැනෙන්නේ සෝ ඉගන්නේ. මෙච්චර සංකීර්ණ විෂයක් ළමයින් විතර කාවෙන්ද තරමට උගන්වන්න. මම දැන් තිස්සට වඩා කාටවත් හම්බෙන්නේ නැහැ. මම ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝ. මම ඉගෙන ගන්නේ තිඹිගස්කඩුව මාස්ටර් කොලෙජ් එකේ. තිස්ස සර් කියනවනම් මගේ ජීවිතේ වැදගත්ම ගුරුවරයෙක් තමයි තිස්ස සර් කියන්නේ. මාස් ක්ලාස් එකේ කොච්චර ළමයි හිටියත් හැම ළමයෙක්ටම එක වගේ වේට් එකක් දෙන හින්දා බයෝ කියන්නේ මගේ ආසම සබ්ජෙක්ට් එක වුණා. ඉතින් ඇත්තටම සර් අපිට අධ්‍යාපනය විතරක් නෙමෙයි සර් ගොඩක් උත්සාහ දරනවා අපිව ආකල්ප වෙනුනොත් පහසත් කරන්න. ඉතින් මම හිතනවා සර් අපිට දුන්න හැම දෙයක්ම අපේ ජීවිතේට අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ගොඩක් වැදගත් වෙයි කියලා. මේ අවස්ථාව මම අවස්ථාව කරගන්නවා සර්ට ස්තුති කරන්න. ඉතින් සර් මේ අවුරුදු දෙකමාර පුරාවටම සර් අපිට දුන්න හැම දෙයකටම ගොඩක් ස්තුති. මගේ නම මහේෂි ජයමිනි ජයසිංහ. මං ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තිස්ස සර් සිලබස් එකේ කරන්න ඕන ඔක්කොම ටික පරිම වේලාවට සම්පූර්ණ කරලා කරන්න තියෙන පේපර්ස් ටිකත් ඔක්කොම කරා. ඒක තමයි මං තිස්ස සර්ගේ ක්ලාස් එකේ දකින විශේෂත්වය. මගේ නම එම් වර්ෂා ගිම්හානි. මගේ ස්කෝලේ වේයන්ගොඩ බණ්ඩාරනායක සෙන්ටර් එක. මම 2023 වැජ්ජකේ ශිෂ්‍යේ. තිස්ස සර්ගේ තමයි මම මුලින්ම බයොලොජි විෂය සඳහා පන්ති ආවේ. සර් හැමදාම පන්ති පටන් ගන්න කලින් OBT කියලා පොඩි MCQ එකක් දෙනවා. එතකොට ඒකෙන් මගේ MCQ ලකුණු ගොඩක් වැඩි වුණා. සර් සතියට එසේ 10ක් විතර ලියන්න කියලා අපිට පවර්ලා තිබුණා. ඒ වගේම මේ ටික බලලා දෙන විදිහට ගොඩක් ප්‍රමෝවත් වැඩපිළිවෙළක් සර්ගෙ තිබුණා. ඒ වගේම තමයි පාස් පේපර්ස් ටික 2018 ඉඳන්ම මේ දක්වා තියෙන පාස් පේපර්ස් අපිට ටයිමින් වලට ලියවලා ඒවා බලලා දීලා ඩිස්කෂන් අදාළ විදිහට දාලා ගොඩක් ලොකු වැඩපිළිවෙළක් සර් අපු වෙනුවෙන් කළා. ඉතින් සර්ගේ පන්තිය ගොඩක් වටිනවා. මම තිස්ස සර්ගෙන් ජීවිතේ ඉගෙන ගත්ත ගොඩාක් පාඩම් තියෙනවා. ඒ වගේම සිලබස් එක ගැන කතා කරොත් තිස්ස සර් තරම් හිතට වදින්න පාඩම් ඉගන්නපු ගුරුවරයෙක් තවත් නැති තරම්. ඇත්තටම තිස්ස සර්ට මට කියන්න තියෙන ගොඩක් ස්තුතියි සර්.